ලංකාවේ වගේම ලෝකයේ කාලෙන් කාලයට කලාව වාරණය කිරීම සම්බන්ධයෙන් කතන්දර ගොඩක් තියෙනවා. මෑත කාලයේ අපේ බොහෝ සිනමා නිර්මාණ විවිධ හේතු නිසා වාරණයට ලක් වුණා. ඔබ දේශීය සිනමාව ගැන අවධානයෙන් පසුවන සිනමා රසිකයෙක් නම් ලංකාවේ සිනමාවේ වාරණයට සහ විවේචනයට ලක් වුණු චිත්‍රපට ගැන ඔබ දැනුවත් ඇති. චිත්‍රපට පොත් නාට්‍ය විතරක්ම නෙවෙයි. කාලෙන් කාලයට ගීත නිර්මාණත් මේ වාරණයට ලක් වෙලා තියෙනවා. එහෙම වාරණයට ලක් වුණ නන්දා මා ලිනියන්ගේ පවන කැසට් පටය ඔබට මතක ඇති. ඒ වගේම අද අපිට ඉඳලා හිටලා එන ගීතත් කාලයකට කලින් එක එක හේතුන් නිසා වාරණයට ලක් වෙලා තියෙනවා. මෙම වීඩියෝවේ අපි සඳහන් කරන ගීතත් යම් කිසි කාලයකට වාරණය වුණා. අදටත් ප්‍රසංගවල මේ ගීත ඕනෑතරම් ඔබට අසන්න ගන්න පුළුවන්. ඒ වගේ වාරණයට ලක් වුණ ගීත කීපයක් තමයි මේ. ඉතින් රැඳී සිටින්න මේ වීඩියෝ සමග. අපේ channel එකට එන අලුත් viewers ලගෙන් අපි පුංචි ඉල්ලීමක් කරනවා. අපිව subscribe කරලා bell icon එකත් ඔබලා notification enable කරගන්න. එතකොට තමයි අපි video එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. අංක 1 බංගලි වලලු ගෙන එන්නයි පොරොන්දු. ඇන්ජලින් ගුණදිලක මාත්මිය ගායනා කරන මේ මధుර ගීතය මොන හේතුවකට වාරණය කරන්න ඇතිද කියලා ඔබට හිතෙන්න පුළුවන්. මේකයි කතාව. JR ජයවර්ධන පාලන සමයේ තමයි මේ ගීතය කරලියට එන්නේ. මේ ගීතයේ සඳහන් වෙන්නේ බංගලි වලලු ගේන්න පොරොන්දු වෙන එත් උපන්තේකට පොරොන්දු ඉෂ්ට කරන්නේ නෑ වගේ කතාවක්. මේ ගීතයේ අර්ථය නිසා විරුද්ධ පක්ෂයේ අය දේශපාලන වේදිකාවල මේක ගායනා කරන්න පටන් අරන් තියෙනවා. මේ හේතුව නිසාම අන්තිමේ ප්‍රේම කීර්ති අල්විස් කලාකරුවා අතින් ලියවුණු මේ ගීතයත් යම් වාරණයකට ලක් වෙනවා. අංක 2 රජින මමයි අපේ රාජ්‍ය. සෞන්දර්ය රසයෙන් අනුන උනත් කැරැල්ලට එකතු වෙන්න දෙන අනුබලයක් විදියට අර්ථ දක්වලා තහනමකට ලක් වූ ගීතයක් තමයි මේ. සංදේශය චිත්‍රපටයේ මේ ගීතයේ විදියට පෙන්වන්නේ කන්ද උඩරට කඳුකරේ හැංගිලා ඍතු ගීසීන්ට විරුද්ධව සටන් කරන කැරලි නායකයාගේ බිරිඳ ගැන. ඉතින් ඒ හේතුව නිසාම භීෂණ කාලයේදී යම් වාරණයකට මේ ගීතය ලක් වුණා. අංක 3 මුළු හදින් මම ඇයට පෙන්කොට. ස්වභාවිත ගීතයේ අමතක නොවන සලකුණක් තමයි සාරංග දිසාසේකරගේ පියා නාරද දිසාසේකර කියන්නේ. මුළු හදින් මම කියන විරහ ගීතය ලියවෙන්නේ එඩ්මන් ජයසූරිය කලාකරුවා අතින්. ඒ වචන දිසාසේකරයන්ගේ හැඟීම්බර හඬ එක්ක මුසුන සංයෝගයේ මොනතරම් ප්‍රබලද කියනවා නම් මේ ගීතය වාරණයකට ලක් වෙනවා. පුදුමේ තමයි මෙම ගීතේ වාරණයට ලක්වීමට හේතුව වෙන්නේ මේ ගීතයේ ඇති අතිශය සංවේදී බව නිසාම. සමාජයෙන් කාරුණික ඉල්ලීමක් කෙරෙනවා මෙම ගීතේ ප්‍රචාරය කිරීම නවත්වන විදිහට. කෙලින්ම කියනවා නම් අසන්නන්ගේ ඔළුව විකෘති වන තරමට මෙම ගීතේ විරහ වේදනාව ඒ දවස්වල ප්‍රේක්ෂකයන්ට දැනෙලා තියෙනවා. ප්‍රේමයෙන් පරාජිත වූ අංගොඩ මානසික රෝහලේ රෝගීන්ගේ මුවංග නිතර රැඳුණු ගීතයක් විදිහට මෙය හඳුන්වනවා. මෙම ගීතය අහන ගමන් වේදනාව දරා ගන්න බැරුව එක් අයෙක් රේඩියෝවට පොරවෙනුත් කොටලා තියෙනවා කියලා කතාවක් අන්තර්ජාලයේ සඳහන් වෙනවා. අංක 4 මගේ රත්තරන් හෙලේනා. ප්‍රේක්ෂක ජනතාව අදටත් රසවිඳින අපේ විදිහට කිව්වොතින් එන කික් එකක් තියෙන ගීතයක් මේ. ඉතින් ඒක වාරණය කරන්න යන්න ඇත්තේ මොකටද? හේතුව විදිහට සඳහන් වෙන්නේ නම් ටිකක් විතර hina යන කතාවක්. මේ ගීතයෙන් දේශපාලනයට සම්බන්ධ වෙන නෝන කෙනෙකුට අපහාස කෙරෙනවා කියලා දේශපාලන උපදේශක පට්ටමක් දරපු මහත්තයෙක් කියලා කියනවා. අනේ හේතුව නිසා එක්තරා කාල සීමාවකදී මේ ලස්සන ගීතය වාරණයට යටත් වුණා. අංක 5 කාගෙද ගොමුමස්සා. මේ සින්දුවේ කියවෙන්නේ මැනිකා කියන දැරිවිගේ හරකා සිරිමල් කියන හාදයාගේ කුඹුරට පැනලා ඒක පාළු කරාට පස්සේ සිරිමල් හරකව බැඳ තබා ගන්න කතාවක්. මේ හරකා නිදහස් කරගන්න මැනිකා පැණි වරක බෑයත් හිලව් කරගන්න කතාවක්. ඒත් සිද්ධ වුණේ කවුරුත් හිතුවේ නැති දෙයක්. මේ ගීතේ නාඩුවට හින්ට් ගහන්න මිනිස්සු පටන් ගත්තා. ගොමුමස්සා සිරිමල් කියන චරිතවලට ඒ කාලේ දේශපාලන ප්‍රබලයෝ සහ ඒ අයගේ පවුලේ අයව සම්බන්ධ කරගත්තා. අන්න ඒ නිසා 1970ත් 1977 අතර කාලයේ මේ ගීතේ යම් වාරණයකට ලක් වෙනවා. අංක 6 බිම්බරක් සෙනඟ. මේ ගීතේ අදටත් ඇහෙද්දි පුදුමාකාර ජවයක් කැක්කුමක් හිතට එනවා. ඒ හේතුව නිසා මේ ගීතයට වෙල්ලස්සේ ගීතය කියලා හඳුන්වනවා. ඒ කැක්කුම නිසාමද මන්දා එවකට රජය මේ ගීතය වාරණයකට ලක් කරනවා. හේතුව මේකයි. රත්නශ්‍රී මහතා මොනරාගල ප්‍රදේශයේ පාසලක වැඩ කරද්දී තමයි මේ ගීතය ලියන්න අවස්ථාවක් ලැබෙන්නේ. දවසක් ඉස්කෝලේ යනකොට එහෙ කච්චේරිය ගාව උද්ඝෝෂණයක්. උද්ඝෝෂණයට හේතුව පාරම්පරික ඉඩම් ටිකක් බහුජාතික සමාගම්
කම් වලට විකුණන්න යනවට විරුද්ධව. එතනදී රත්නශ්‍රීගේ ඇස ගැටෙනවා. මුතුන් මිත්තන්ගේ ඇටකටු වැලලු ඉඩම් බහුජාතික සංවිධාන වලට නොදෙනු කියලා සටන් පාඩයක්. ඒ හරහා තමයි ගීතේ ලියවෙන්නේ. කපුගේගේ කම්පන කියන ප්‍රසංගයේ උදසාම විරචිත මේ ගීතෙන් ඇති කළ කම්පනය ඉවර වුණේ මේ ගීතය වාරණයට ලක්වීමෙන්. අංක 7 උඩරට කඳු කරේ. දුන්හිඳ කොමලිය. ඒ කාලේ ආදරයට දුන්හිඳට කිව්වේ එහෙමයි. ඒ දැන් නම් දුන්හිඳේ මොන කොමලයක්වත් නැති තරම්. කොහොම හරි මේ ගීතය වාරණය වෙන්නේ එකම එක පද පෙළියක් නිසා. නුඹට රිදෙයි නම් හෙමිහිට වැටියන් කියන වචන පහ නිසා අලංකාර ගීතයක් යම් වාරණයකට යටත් වෙනවා. ඒ වගේම ඔබ අප අදටත් ප්‍රිය කරන ළමා ගීතයක් වන සකල බුජන් ගීතය සිරිමාවෝ ආණ්ඩුව තුල වාරණයකට ලක් වූ බවද අසන්නට ලැබෙනවා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ පිළිබඳ අදහස් කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා.